ka. Odiyan, deka kwakkar paang. Odiyan, deka kiwama deka ate tiyendo ni harida. Deparak kiyanne idu tiyanne pa. Wedi sini adu kaata. Odiyan. Amma tada vedi bedala del dala madu gala allaganna puluwangala thiyene ekai ne aparade ammat karanne ninga athin kala harap balna wage weda ani man dano obo ek welata mun denna wisara karagannawata wada lesi laheta gembe kotu karune eka hada me මේක මම මේ මගට එන එක වලක්වන්න මුන් දෙන්න කතා වෙලා අටවන උප්පර වැට්ටියද දන්නේ නැහැ. එව්ව කියන්න බෑ. එව්ව කියන්න බෑ. ඔය දැන උගත්තු උන් ගහන දහන් ගැට අපි වගේ මේ වැස්සට ඉස්කෝලට ගොඩ වෙච්ච උන්ට ලියන්න බෑ අම්මේ. තේරුණාද? ඒවට ඕනේ අද්වකාත් මාතුරු. අද්වකාත් මාතුරු. මේ ඉන්නේ ඉස්සර හිටපු කෙල්ලෝ දෙන්න නෙවෙයි දැන්. ඔන්න අම්මා අද මං කිව්වයි කියලා ලියලා තියාගන්න. පැනක් තියනොත්. හරි කමන්නේ. ලියලා තියාගන්න දිනේ දාලා හිතේ. වැඩි දවසක් යන්නේ ඉස්සෙල්ලා මුන් දෙන්න පැතුරට නොකිය මෙහෙන් යනවා. ආ නේ නිකන් ඉතින්. අනේ නිකන්. අම්මා හිතන්නේ එහෙමනේ. හරි. බලන්නකෝ. මට කියන්න බැරි. මුන් දෙන්නගෙන් ඉස්සෙල්ලා යන්නේ කවුද කියලා විතරයි. එහෙම කරලා ඉතින් මේ දිනට යන්න වෙන්නේ ඒරොප්පෙට තමයි. මේ අයියත් එක මේ උපම්බි මේ ඉන්නවා බොරු. මොකද උඹද මේ අවෙලාමේ? ඒ බොඩිගාඩ් වැඩි දේශ කෙරුවාවක් නෙවෙයි අම්මේ. ඇයි ඒ? මොකෝ උනේ? අද පෙරකදෝරු මාත්‍ය උසාවියෙන් දොට්ට බහිද්දි එහෙන් මෙන් ආපු වාහන දෙක තුනකින් දෙකේ අතර සෙට් එකක් පෙරක දෝරු මාත්‍ය වට කරගත්තානි. ඉතින් ඉතින් හොඳ වෙලාවට මං හිටියේ ඉස්සරහ සීට් එකේ. මං දඩබඩ ගාලා බෑලා කකුල පොඩ්ඩක් ගසලා සරම ගත්ත කරට අරගෙන මං ඇව්වා ඇයි 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 මල්ලි කියලා. ඒ ඇව්වා විතරයි කොල්ලෝ මාව අඳුරගත්තා. අඳුනගෙන කතා කළාද ඉතින්? ඒ මාඳුර ගැනිල්ලක් නෙවෙයි අම්මේ. උන් දැනගත්ත මම ගෙවල් සියේ නෝබා කියලා. බැට උන්ටික කසුකුසු ගාලා මං ගෙවල් සියේ නෝබ කියලා පතුරෝල ඇරියා. ආපු කොල්ලෝ සෙට් එක ආපු වාහන වලටම ගොඩ වෙලා උන් මාරුණා. පෙරක දෝරු මාත්‍යාට කේස් එකට ෆුල් හොල් වන්. පොඩක් ඉන්නේ පොඩක් ඉන්නේ. දැන් එතකොට ඔය සිද්ධිය වෙනකොට උඹ ඉස්සරහ සීට් එකේ. ඔව්. ආ එතකොට පෙරකදෝරු මහත්තයා උසාවියෙන් දොට්ට බැස්සේ ලොරියකින්ද? ඈ? පාලයන් පුතේ යන්ද? මං නොදන්න බොඩිගාඩ් පට්ටම්. මට සැක ඔබ මේ බොඩිගාඩ් පට්ටමත් ඉස්සර කරගෙන තෙවුඩිච්චි වැඩ කරන තැනක කුණු වදිනවද කියලා. ඈ? ඔයා ගන්නංකෝ. අනිත් ඒවා ඔයාගත්ත වගේ ඕකත් ඔයාගෙන ඒ කුඩේ කඩා ගන්න. ඒ වගේ පිරිමිකන් හොඳයි Tamanටම ගස් බැඳගන්න. ඊට වැඩිය හොඳයි ගවුමක් ඇඳගෙන මල් පාත්තියක් ඇදුවන. ah
කෙල්ල පොඩි වුණාට කෙල්ලගේ පෝස්ට් එක එන පතරන් ගියා මචං. අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිරෙක්ටර් ප්‍රයිවට් සෙක්ටර් එකට එන්නේ ගවර්න්මන්ට් එකේ 30,000ක් වැඩ කරලා පිටවෙලා. මේකෙල්ල ෆොරින් කම්පැනිකක ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිරෙක්ටර් වෙන්නේ අවුරුදු 27. කොහමද සෙල්ල? මාරයිනේ. එන දැනුගත් කම්පැනි දරුවෙක් වෙන්නේ. ඩගී. ඔය මොනව තිබුණත් වැඩක් නැහැ. කෙල්ලගේ චර්යාවේ අදපළුදු තිබුණා. ගෑනුන්ට චරිත සහතික ලියලා මට එච්චර නම් එක්ස්පීරියන්ස් නැහැ. හැබැයි මට ආරංචි වෙච්ච විදියට ඉස්කෝලේ යන කාලේදීවත් කොල්ලෙක් මේ කෙල්ලට හිටියේ නැහැ. ඒකත් මාරයිනේ. හැබැයි ඒක පිළිගන්නේ එක නොපිළිගන්නේ එක ඔය දෙන්නට බාරයි. මොකෝ කොල්ල ඕගොල්ලන්ගේනේ. එහෙම විකාර කරපු ළමෙක් නම් ඔච්චර දුරට ඉගෙන ගන්න බෑනේ අර්චු. ඔව් ඉතින් නංගිත් ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න එකේ ගෙදර තියෙනවා ඇත්ත. ඉතින් এডুকেටඩ් බෑග්ග්‍රවුන්ඩ් එක තමයි. දැන් එතකොට ඔය අම්මා තාත්තා ඉන්න කාලේ මොනවද දැගේ ඒගොල්ලෝ කරලා තියෙන්නේ? මං ඔය මැරිච්ච මිනිස්සුන්ගේ වගතුක හොයන්න කියන්නේ. ඇයි බං දෙන්න මලා කිව්වට පස්සේ කොහොමද බං කටක් කරලා මං ඒ ගැන අහන්නේ? ආ ගෑනුනේ කතාවක් ඉවරෙන්න ඉස්සෙල්ලා ඔය වගේ දෙයක් ඇහුවේ නැත්තම් ගෑනුකම නෙමෙයි. එතකොට ඒ ළමයාගේ අයියා මොනවද කරන්නේ දැන්? මේකා